පහ. ධාතුන් ඇති ඇල්ෆි පැටන්. ඇල්ෆි පැටන් වයිස ධාතුනක් වූ අතර ඔහුගේ 1500 පෙම්මතිය වූ චැටලා ස්ටෙඩ්මන් හදිසියම ගැබ්ගත් අතර ඇයි කුඩා දරුවෙකු බිහි කළා. ඇල්ෆි විසින් තම පියෙකු වීම පිළිබඳ බෙහෙවින් ආඩම්බර වූ අතර දරුවා ආදරයෙන් හදා වඩා ගැනීමටද එකඟ වූ. නමුත් පසුව කළ DNA පරීක්ෂණයකින් හෙළිවූයේ දරුවාගේ පියා ඇල්ෆි නොවන බවයි. දරුවාගේ සැබෑ පියා වූයේ චැන්ටලාගේම පන්තියේ යවුවනේ. පසුව ඔහු දරුවා රැකබලා ගැනීමට එකඟ වූ බව සඳහන්. අංක 4. 11 ක්‍රිස්ටා මිඩල්ටන්. එංගලන්තයේ ක්‍රිස්ටා මිඩල්ටන් වයස 11 ඇගේ සොයුරා අතින් අතවරයට ලක් වූ අතර ඇය සිඟිති දියණියක් බිහි කළා. පසුවෙම දියණිය වෙනත් දෙපළකට දරුකමට හදා ගැනීම සඳහා පරිත්‍යාග කිරීම හැර වෙනත් විකල්පයක් ඇතිතුරු වූයේ නැහැ. අංක 3. බ්‍රිතාන්‍යයේ ලාබාලම යුවළ. වෙස්ටන් හා නේතන් කියන්නේ බ්‍රිතාන්‍යයේ එක වහලක් කර ජීවත් වන ලාබාලතම දෙමව්පියන්. මෙවන් ලාබාල වයසක දෙමව්පියන් වුවත් ඔවුන් සිය දරුවා සමග ඉතාමත් සතුටින් වාසය කරන බව සඳහන්. අංක 2. වයස 8ක් වූ හිල්බර්ට් රුජිලෝ. හිල්ලා ජීවත් වුණේ පේරු රාජ්‍යයේ. වර්ෂ 1957 පේරු රාජ්‍යයේ ලීමා රෝහලේදී දරුවෙකු බිහි කළා. දරුවා රාත්තල් 6ක බරකින් යුක්ත වූ බව සඳහන්. 22 හිල්දාගේ ඥාති සොයුරෙකු විසින් එය අතවරයට ලක් කර තිබුණා. අංක 1. අවුරුදු 5ක් වයසදී ලීනා මෙඩීනා. ලීනා මෙඩීනා තමයි ඔය ලාබාලම මව විදියට ඉතිහාසගත වෙන්නේ. 1939 මේ මස 14 වන දින ලීනා සිය පියාගේ ලිංගික අතවරයකට ලක්වීමේ ප්‍රතිඵලයක් ලෙස දරුවෙකු බිහි කළා. වයස 5ක් වූ ඇයට පරණ පියවරු සහ උග ප්‍රදේශයක් හිමි වුණා. ඒ හේතුවෙන් එතරම් කුඩා වයසකදී සාර්ථක සිසේරියක් සැත්කමකින් ඇසි කුඩා දරුවා බිහි කළ බව සඳහන්. දිනපතා අලුත් පුවත් දැනගැනීමට පාත බටන් එක ක්ලික් කර අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අපි අලුත් වීඩියෝ දාපු ගමන් ඕගලන්ට දැනගන්නත් පුළුවන්.